ලුක්ත මගේ සුදුසුවිශේෂයන පුටාගත් කොටසකි. සම්දරණි බවහන්සේට මහිමය වේවා. දෙවන් වහන්සේගේ රාජ්‍ය කවර කාලෙක පහළ වන්නේ දැයි පරිසිවරුන් ඇසු බැවින් උන්වහන්සේ උන්ට උත්තර දෙමින් දෙවන් වහන්සේගේ රාජ්‍ය ඇසට පෙනෙන අයුරින් නොපෙනෙයි. මෙන්න මෙතැන අන්න අතන යයි කිසිවෙකුට කිව නොහැකිය. මන්ද දෙවන් වහන්සේගේ රාජ්‍ය ඔබ අතරෙහි යයි වදාළසේක. උන්වහන්සේ ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක. මනුෂ්‍ය පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුවද දැකීමට භාෂාවන කාලයක් පැමිණෙන්නේ. ඒත් ඔබ එය නොදකින්න හොය. අන්න එතැනය මෙන්න මෙතැන යයි ඔවුන් කියන කල පිටත් වී එය පසු පස්සේ නොයන්න. අහසේ එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබලන්නාක් මෙන් මනුෂ්‍ය පුත්‍රයාණෝ පහළ වන දවසේදී බබලන සේක. ඒත් පළමුකට එතුමාණ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතුය. සම්විධානන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ගෑදර ප්‍රමාන්තේනි. Concept of the kingdom. ekena swamin wahansege deva rajya den ekak ewillla ada lankawē rajya ek kotasak patthena dawasa ræveddi monawa veida kiyala api dannæ ehema tanaka swamin wahanse rajyayak gana katha karana mage pramanthene etokota deva rajya kiyaddi swamin wahansege palanaya pavatina væpasariya ස්වාමීන් වහන්සේගේ පාලන උනාසගේ වචනේ උනාසගේ අධිකාරිය උනාසගේ කැමැත්ත ඉෂ්ට වෙන තැන දැන් දෙව රාජ්‍ය ගැන කතා කරද්දී උන්වහන්සේ දෙව රාජ්‍ය පිළිබඳ මගේ ප්‍රමාණ උපමා රාශියක් කතා කරනවා. ඒ කියන්නේ අබෑටය පිළිබඳ උපමාව, කෙතේ සංගෝප නිධානය ගැන උපමාව, මගනම් මුතු යටයක් සුවගෙන ගිය උපමාව, උන්වහන්සේ කතා කරන මුහුදේ දැලපු දැලක් වගේ කියලා උන්වහන්සේ කතා කළා කියනවා. මේ රේ රාජ්‍ය මේ වගේ එක එක දේවල් ගොඩකට සමාන කරනවා. එයි එක එක්ස්ප්ලනේෂන් එකකින් රාජ්‍ය සම්පූර්ණයම විස්තර කරන්න බැරි නිසා මගේ ප්‍රමාන්තනේ. එතකොට දේව රාජ්‍ය කතා කරද්දී ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වුණා ස්වාමින් වහන්සේගේ දෙවන පැමිණීම. උන්වහන්සේ නැවත එනවා කියන එක. උන්වහන්සේ රාජ්‍යත්‍රේ ජස්ත්‍රියෙන් නැවත එනවා කියන යථාර්ථය කවදා ඉෂ්ට වෙයිද මගේ ප්‍රමාන්තනේ. ඒ කියන්නේ දැන් ඒක අපි දැන් සුවිශේෂවරු ලියන්නේ සුවිශේෂ ලියද්දී මගේ ආදර ප්‍රමාන්තනේ ඒ ලියන්නේ එයාලා දැන් නීරෝගයෙන් පටන් ගන්න පීඩන සමයත් එක්ක බරපතල විදියට කිතුනවන මුල් කිතුන ස්වභාව ප්‍රොසිකියුෂන් එකක පීඩන සමයක යන කාලෙක එයාලට ඇත්තටම මොනුණා ජේසුගේ දෙවන පැමිණීමේ උත්තරයක් ස්වාමිනාසේ කවදාද එන්නේ කියලා එයා බලාගෙන හිටිය අත්දැකීම. මොකද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න, කියන්නේ මේ දෙන් ජස්ටිස් යුත්‍ය ඉෂ්ට වෙන්න ස්වාමිනාසේ තුලින් එලිලා ඉන්න අයට උන්වහන්සේගේ ආශිර්වාද උන්වහන්සේගේ බලය අත්දකින්න තැනකට යන්න. එතකොට ජේසු එනකන් යාලා බලාගෙන හිටියා මගේ ප්‍රමාන්තනේ. එතකොට ඒ එනකන් බලාගෙන ඉන්නවා කියන එකේදී බලාපොරොත්තුවක් එක්ක ඉන්නවා කියන එක තමයි ඔබගේ මගේ ජීවිතේට ජවය පන්නරය දෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇතුලේ බලාපොරොත්තුවක් ස්වාමිනාහසේ ආයි එනවා. ස්වාමිනාහසේගේ දේ මෙතන කරගන්නවා. ඒ බලාපොරොත්තුව එක්ක තමයි මගේ ආදර ප්‍රමාන්තනේ බලාපොරොත්තුවක් එක්ක ඔබ දෙයක් කරන්නේ. තර ඒ දේ කරද්දී ඒක හරි දයාබර බලාපොරොත්තුවක්. දැන් එතනදී ඒ බලාපොරොත්තුව අල්ලගෙන දැන් අපි මේ දවස්වල මම ඇබිත්‍යාගේ නෙමෙයි ගෝලයාගේ මේසන් බාස්ලාගේ ගෝලයාගේ වැඩේ කරනවා. මම හවසට දැන් විසි ගන්නවා නෙමෙයි දැන් ගල් කුඩු අදිනවා. ඊට පස්සේ මොනවද ඔය ඒක තනකොළ කපනවා. ඒ ගෑරේජ් එක ලොරිය දාන ගෑරේජ් එක හදනවා මේ දවස්වල. ඉතින් අඩි 40ක් විතර දිග දෙකක් ලොරි දෙකම දාන්න. ඒතකොට ඒක හදන ගමන් දැන් ඒක ගල් කුඩු අදිනවා, සුද්ධ කරනවා. දැන් මේවා කරගෙන ඉන්නේ නැද්ද? දැන් තඩි ගල් කුඩු කියුබ් තුනක් ගිනලා බාන්න යද්දී ඒක ගෑරේජ් එක ඇතුලේ බාන්න ඕන එක එරිලා ගෑරේජ් එක එළියේ බාලා. එළියේ බාලා දැන් කියුබ් තුනක් අන්න ගල් කුඩු අදිනවා අපි බෑ වීල් බැරක්කවල. ඉතින් මේ දවස්වල දැන් මේ ඊයේ දවසේ මොකද කරේ? ටාගට් කරගෙන දැන් ඒ ඇතුලේ ලොරිය නතර කරන ටෙම්පරේචර්ස් ගහන්නේ. අපි මෙතන සදාකාලිකව ඉන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ලොරිය ඉරෙන්නේ නැති වෙන්න මේ ගල් කුඩු ටික දාලා දැන් ඒ අඩි 40යි දිග ඒරියා එකේ මේ ගල් කුඩු ටික
දැන් ඇද්දා 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 තව ටිකයි තව ටිකයි තව ටිකයි තව ටිකයි කියාගෙන තව තව විලබරක 10ක් කියන්නේ දැන් අර කොනේ ඉනම් පුරවගෙන 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 එද්දි තව චුට්ටයින කියන බලාපොරොත්තුවක් නේ තව චුට්ටයි කියන බලාපොරොත්තුවක් එක්ක දැන් තව ටිකයි තව ටිකයි තව ටිකයි කියාගෙන ඉද්දිම හත අමාරුණා ඊට පස්සේ පූජා වරක් වුණා මෙන්න මොකදන්දර තේරුණාද කියන්නේ දැන් එතකොට දැන් හරි තව ටිකයි දැන් අන්න පිරුණා හරි පිරුණා 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 තේරුණාද කියන්නේ මගේ ආදර ප්‍රේමන්තනි ඔය බලාගෙන ඉන්න එක ඒ බලාපොරොත්තුව තමයි මමයි තව අනිත් එක්කෙනයි තේරුණාද කියන කුමාරයි අපි දෙන්නම කොහොම හරි මේක ඇද්දම මගේ ප්‍රේමන්තනි සම්පූර්ණයෙන්ම ඊයේ දවස්වලදී සම්පූර්ණ ගෑරේජ් එක අපි කව කරා ඇදලා දැම්මා අද පාරට දාන එක අද පාරට දාන එක කොහොම හරි ඒක ඒක ටාගට් කරගෙන පාරට දාන එකත් අර කොහොම හරි දාලා දාල. ତୋර ඒක කරේ දැන් මේ ටිකට. ඒ කියන්නේ මේ දැන් හරි තව 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 ටික තව ටිකයි කියන එකත් එක්ක තමයි දැන් මෙච්චර කරා තව ටිකක් තියෙනවා. මෙච්චර කරා තව ටිකක් තියෙනවා. ඩිංගිත්තක් තියෙනවා. ඕක තමයි මගේ ප්‍රේමවන්තනේ අපිව ජීවත් කරවන දේ. ප්‍රශ්නයක් අරගලයක් ඇතුලේ ප්‍රශ්නය නෙමෙයි අරමුණ වෙන්නේ ඒ අරහ ස්වාමීන් වහන්සේ දෙයක් කරනවා කියන එක. උනාසගේ රාජ්‍යය එයි. දැන් මේ රාජ්‍ය තමයි මේ එක එක හෙන්චයියලට යටත් වෙන්න වෙන්නේ. එක එක කෙනාගේ තාඩන පීඩන වලට බාර වෙන්න වෙන්නේ. නමුත් මම ස්වාමීන් වහන්සේගේ දෙයක් කරද්දි උනාසගේ රාජ්‍ය නැවත පැමිණේ. උනාසගේ රාජ්‍ය තේජස්ශ්‍රියෙන් දෙවනි වර එයි කියන බලාපොරොත්තුවක් එක්ක මගේ ප්‍රමාන්තේ. දැන් ස්වාමීන් වහන්සේ එනවා ඒක ඔබට මට හිතා ගන්නත් බෑ කොහොමද කියන එක මගේ ප්‍රමාණ. තේරුණාද? නමුත් ජේසු මෙතන අද වචනේ ගමු දේශ කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය කවර කාලයක පහළවන්නේදයි පරිසිවරු ඇසු බැවින් උන්වහන්සේ උන්ට උත්තර දෙමින්. මගේ ආදර ප්‍රමාණතේ. දැන් මේක ජේසු තමයි මුලින්ම උන්වහන්සේගේ දෙවනි පැමිණීම. ඒ කියන්නේ දැන් මේ තමයි දැන් ජේසුවත් දැනගිටින්නේ නැහැ ජුදා ජාතික දෙවනස්ගේ පුත්‍රයා කියන එක අවබෝධ කරගන් හිටියෙත් නැහනේ. රුණාසගේ රාජත්වයේ ජස්ත්‍රියන් දෙවනි වර පැමිණීම කියන එක ඒගොල්ලන්ට කොහෙත්ම තේරුන්නේ නැහැ. ඒතර ජෙස්තම මේ කන්සෙප්ට් එක කියන්නේ දැන් පිලාතත් රුණාස කියනවා මගේ රාජ්‍ය මෙලොවෙන් වන්නක් නෙමෙයි. මෙලොවෙන් එකක් නම් මගේ චරපුරුෂෝ ඇවිල්ලා ඔබ විනාශ කරයි. නමුත් මගේ රාජ්‍ය වෙන තැනක කියද්දී දැන් මේක එහෙම කතා කරද්දී තමයි දැන් ජේසුගෙන් අහන්නේ ඒ දෙවන පැමිණීම කොයි අරිස බැවින් දෙවනාසගේ රාජ්‍ය කවර කාලෙක පහළවන්නේද? ඒ කියන්නේ කොයි කාලෙද මේක වෙන්නේ? දැන් ඒක කාලෙ වෙන්නේ ඇයි? ඒගොල්ලන්ට කාලෙ මොනවටද? කාලේ කියද්දී දැන් කවදද මේක වෙන්නේ? තාම නැහනේ. දැන් ඔක ඔබගේ මගේ ප්‍රශ්නයක් අස්සේ කවදද උත්තර හම්බ වෙන්නේ? කවදාද ආයේ එන්නේ නේ? තේරෙනවද? එතන කවදාද? කවදාද? තාම නැහැනේ. දැන් ඕක ඔබව කඩිකුලප්පුවකට දාන්නේ. සමිනාසය තුල ඇදහිල්ල තුල ඉන්න කෙනාට කාලය ප්‍රශ්නයක් නෑ මගේ ප්‍රමාණදැනි. කවදද වෙන්නේ කොහොමද වෙන්නේ කියන එක අදාළත්වයක් නෑ. ඔබ විශ්වාස කරනවා නම් ස්වාමින් වහන්සේ හොඳම දේ හොඳම විදියට වෙන්න කරන්නේ දැනන්නේ කියන එක දන්නවා නම් ඔබට කාලයේ අවකාශයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ දන්නවා හොඳම දේ උන්වහන්සේ හොඳම විදිහට හොඳම වෙලාවෙ කරනවා. ඔබට ට්‍රස්ට් එක තියෙනවා නම්. ඒකයි උන්වහන්සේ පැහැදිලි මේ කාලයත් එක්ක කතා කරද්දී උන්වහන්සේ විශේෂයෙන්ම දේවරාජ්‍ය සම්බන්ධ කවදද කියන එක උන්වහන්සේ කිසිම දවසක උත්තර දෙන්නේ නැහැ. උන්වහන්සේ කතා කරලා කියනවා මෙන්න මේවා වෙද්දී එහෙම වෙනවා කියලා හිතන්න එපා කියලා තමයි කියන්නේ. මොකද කාලය මොනවටද? ඒ කියන්නේ එතකොට දැන් ඔන්න එන්න ළඟයි කියලා අපි ලැස්ති වෙනවනේ. එහෙම එකක් ඕනේ නැහැනේ. හැම තප්පරයකම දසකම දශමයකම නිමේෂයකම මට මේ වෙලාවේ මම කරන්න තියෙන දේ මම කරනවා නම් මගේ ප්‍රමාදිතේ කරන්න තියෙන දේ මම කරනවා නම් තේරුණාද? එහෙනම් අපිට තව 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 එද්දි ඔන්න එනවා කියලා ලෑස් වෙන්න කියලා දෙයක් නැහැ. ඒක උනාසේ හැමතිස්සෙම උනාසේ පැහැදිලිව කියනවා උනාසේ කාලය ගැන ගත්තාම කාලය ගැන කතා කරද්දී ඒ කාලය මනුෂ්‍ය පුත්‍රයානන්වත් දන්නේ නැහැ කියලා උනාසේ පැහැදිලිවම කියනවා. පරිසෙක නායක මනුෂ්‍ය පුත්‍රයා කියන්නේ දේව දූතය දන්නෙත් නැහැ. මනුෂ්‍ය පුත්‍රයානන් දන්නෙත් නැහැ. ඒතකොට මනුෂ්‍ය පුත්‍රයානන්වත් දන්නේ නැත්තම් ඒ කාලය තේරුණාද කියලා තව අපි කොහොමද දැනගන්නේ මගේ ප්‍රමාදේ. ඒ නිසා ඒක ස්වාමින් වහන්සේ පැහැදිලිවම කතා කළ කියන තැන. ඒතකොට ඒකට උන්වහන්සේ මෙන්න මේ විදියට උත්තර දෙනවා. උන්වහන්සේ කතා කළ කියන බලන්න 20 වෙනි වග උන්වහන්සේ ඊට පස්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඇසට පෙනෙන අයුරින් නොපෙනේ. මෙන්න මෙතන අන්න එතනයි කිසිවෙකුට කිව නොහැකිය. මගේ ආදර ප්‍රේමන්ත හොඳට මතක තියාගන්න. ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ ඔබගේ උන්වහන්සේගේ කටයුතු ඔබට මට ඇසට පේන පරාසයෙන් එහා වෙන දෙයක්.
මනසට තේරෙන දෙයින් එහා වෙන දෙයක්. ඒක ඊට වඩා එහා තැනකයි වෙන්නේ. අපිට ගොඩාක් වෙලාවට අපිට ඕනේ ගෙඩි පිටින් උත්තර. අපිට අපිට ඕනේ ඇඟට පතර දැනෙන දේවල්. නමුත් ස්වාමින් වහන්සේගේ දේ පොළව යට වෙන්නේ. අබ ඇටයක් පැලවෙනවා වගේ. ඔබට හිතා ගන්න බෑ. මගේ ආදර කෙතක සංගමපු නිධානයක්. ඔබට පේන්නේ කෙත නිධානය පේන්නේ නෑ. දර උනාසගේ රාජ්‍යයේ උනාසේ කටයුතු කරන විදිහේ ප්‍රධානම දෙයක් තමයි ඔබගේ මේ පංච ඉන්ද්‍රියන්, සයවන ඉන්ද්‍රිය මනස. මම ප්‍රමාදනේ අපි ගොඩාක් වෙලාවට දේවල් ජජ් කරන්නේ, නිර්දේශ කරන්නේ, දේවල් දකින්නේ අපිට මේ පංච ඉන්ද්‍රියන්නේ කැස්වලට පේනවා, නහයට සුවඳ එනවා, අතපය හැමට දැනෙනවා, සවනට ඇහෙනවා, මගේ ප්‍රමාදනේ කල්පනා මොලෙන් කල්පනා කරනවා. තන මෙහෙම තැනක තමයි ඔබ මම ගොඩාක් දේවල් මේ ලෝකයේ සීමාවේ කාලයේ පරාසය ඇතුළේ තියෙන දේවල් ඔබ විනිශ්චය කරන්න. හැබැයි ස්වාමින් වහන්සේ මතක තියාගන්න හැම වෙලාවෙම ස්වාමින් වහන්සේ ඔබගේ පංච ඉන්ද්‍රියන් සවන ඉන්ද්‍රියට ගෝචර වෙන සීමාවේ ඉන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඊට වඩා එහා තැනක ඉන්නේ. ඒ නිසා තමයි ඔබට තේරෙන්නේ, ඔබට පේන්නේ, ඔබට දැනෙන්නේ, ඔබට ඇහෙන්නේ, ඔබට තේරුම් ගන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ. උන්වහන්සේ ඔබට ලඝු කරන්න පුළුවන් කියලා. ඔබට තේරෙන, දැනෙන, පේන, ඇහෙන ඒ සීමාවට. And it's about flat with the but blank with the but kisima deyak hita ganna beri weddi unhasse wenama obage jeevitha wena vidiyakata kriya karanna puluwa eni sa thamai adda hilla kiyanne adda hilla hebrew pote 11 wenni parichchede palawini wagantiya kenawa adda hilla wanahi adrushyamana de pilibanda sahatikaya ve nissakakama ve adrushyamana de pilibanda ekena adrushyamanai penne therenne hai kiyana tanaka nissakakama ඔබට මේක මේකේ දෙකයි කියන්නේ මගේ ආදර ප්‍රියන්ත ඔබට මේ තනදී ඔබට අවශ්‍යයි මේ ඇස් වලට පේන තැනින් එහා ගනුදෙනුවක් අභිරහස්මය ගනුදෙනුවක් මිස්ටිකල් ගනුදෙනුවක් ඔබ ජීවිතේ ඔබට තේරෙන්නේ නැති පේන්නේ නැති තැන ඔබ ඒ තැන ඔබ ඔබගේ ඇතුළාන්තය ශුද්ධාත්මයස් අරගන්නවා කියන එක අතිශයින් වැදගත් ඔබ කටයුතු කරද්දී ඒ ශුද්ධාත්මයස් වලින් ඒ කියන්නේ ඔබගේ ඇතහිල්ලෙන් දකින්නවා කියන වෙනස් සමහර අපිට ගොඩාක් වෙලා ලේසි ඇදහිල්ලෙන් දකින්න ඇස් දෙක පියාගත්තාම මොකද ඇස් දෙකෙන් දකින්න දේ ගොඩාක් වෙලා බාධාවක් අපිට ඇදහිල්ල ඇස් වලට දකින්න සිද්ධි අපිට පේන්නේ මේවත් විතරයි නමුත් ස්වාමීන් වහන්සේ ඔබට නොපෙනෙන තැනක ක්‍රියා කරනවා ඒක යාඥාවේ ඇස් දෙක පියාගෙන ස්වාමීන් වහන්සේගේ සිද්ධි අරගෙන ඇස් දෙක පියාගෙන ඔබ දන්න තේරෙන ඒ රාමුව කඩලා ඔබ වෙච්ච දේවල් අතීතයේ හිස්ටරිය ඒ ඩේටාබේස් එක අයින් කරලා ස්වාමීන් වහන්සේ තුල ඔරිජිනලි ජේසුගේ ඇස් වලින් ඒ සිද්ධිය බලන්න පුළුවන් වෙච්ච දවසට ඔබට ගොඩාක් දේවල් ඔබගේ ජීවිත වෙනස් වෙනවා එනිසා සාතන් ඔළුව කාලා තියෙන්නේ ඔබ 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 ඔබගේ පංචේන්ද්‍රයන් ගෝචර වෙච්ච දේ ඔබ මෙච්චර කාල ලෝකේ දැක්ක දේ එහෙමනම් කවමදාවත් දේවම්මා ගැප් ගනී කියන එක ඇයට විශ්වාස කරන්න බෑ එහෙම කිසිම පුරුෂ සේවනකින් තොරව ගැප් ගත්ත කිසිම කෙනෙක් මේ විශ්වෙම ඉඳලා නැහැ ඒ රාමුව කඩලා ස්වාමිනාසේ කටයුතු කරන්නේ ඔබගේ ජීවිතේ එනිසා මගේ ප්‍රමාන්තනේ ඒ කියන්නේ ඔබ මේ ඇතහිල්ල ගමන තුල යද්දී උන්වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ කැමැත්ත වෙනදී උන්වහන්සේගේ සැලැස්ම වෙනදී උන්වහන්සේගේ විදිය උන්වහන්සේගේ ක්‍රමය කියන එක මේ ඇස්තිකින් ඔබට පේන එකක් නැහැ. ඔබ දකින දෙයින් එහා තැනක උන්වහන්සේ කටයුතු කරන මහ පුදුම විදියට. ඔබගේ ජීවිතේ අනිත් අයගේ ජීවිතේ මේ ලෝකේ දේව රාජ්‍ය කෙලින්ම මගේ අතරින් මේ කියන්නේ මේ ලෝකේ මේම ලෝකේ ෆ්ලැට් වෙන තැනකයි කියන එකක් නෙමෙයි. මේ ලෝකයේත් එක සම්බන්ධයි. මේ ලෝකෙම ඔබට දේව රාජ්‍ය අත්දකින්න පුළුවන්. මේ ලෝකෙම ස්වාමීන් වහන්සේ අර රාජ්‍යයන් අස්සේ ඔබ දේව රාජ්‍ය භුක්ති විඳින්න පුළුවන්. ඒක සම්පූර්ණත්වයේ මරණයෙන් පස්සේ තියෙන සදාතනිකත්වයක්. නමුත් අදත් මේ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත සැලසුමත් එක්ක ඔබ කටයුතු කරද්දී ඒ දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය, දෙවියන්ගේ අනන්‍යතාවය, ස්වාමීන් වහන්සේගේ අධිකාරී බලය ඔබ ජීවිතේ සිද්ධිවල ඔබට අත්දකින්න පුළුවන්. එකයි යන්නේ එකයි ස්නාවක ජීවන්තමයි විලහනවා එඩ්නටි සිට යනවාසේ ඔබද නැත වෙන කෙනෙක්ගෙන බලාපොරොත්තු වෙනවද කියලා. ජෙස් ජෙස් කියනවා කියන්න ස්නාජ්වම්ට කතා කරලා කියන්න අන්ධයන්ට පෙනීම ලැබෙනවා බීරන්ට ඇසෙනවා කතා කරන්න බැරි බිනීම ලැබෙනවා උන්ට මේ දේ දකින්න කරුණ ඇවිදිනවා මේ දකින්න දේ කියලා කියන්න ඒ තමයි දේවරාජ්‍ය සලකුණු.
දේවරාජ්‍ය යථාර්ථයක් වෙච්ච බවට මගේ ආන්දර ප්‍රේමන්තනේ ඒකෙන් අදහස් කරන්නේ ජේසුස්ගෙන් පස්සේ අන්ධ මිනිස්සු නැහැ නේද කොර මිනිස්සු නැහැ බීරි මිනිස්සු නැහැ තේරුණාද කියන ගොළු මිනිස්සු නැහැ එහෙම එකක් නෙමෙයි තාමත් ඉන්නවා නමුත් ඒක සලකුණක් වශයෙන් උනා සේදේ කියලා පෙන්වෙන්නේ මේ ලෝකයේම ස්වාමින් වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඉෂ්ට වෙන්න පුළුවන් කියන යථාර්ථයත් එක්ක උනාසි හරි දයබරව මේ වචනේ කියනවා උනාසි කතා කළා කියනවා අන්න අතනයි මෙන්න මෙතන කිසිවෙකු කියව නොහැකිය මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ අතරෙහි යයි වදාළ සේක මේක මහ පුදුම බයඹුරු තැනක් මගේ ප්‍රමාණතේ ඔබ අතරයි ඒ රාජ්‍ය තියන්නේ අතර කියන වචනය in between කියන ඉංග්‍රීසි වචනය කියන්නේ ඉඩෙයිල කියලා දෙමළෙන් අපි කියනවා நீங்கம் நானும் இடையில அவரும் நானும் இடையில ஏகானே in between you and me in between அத்தர அத்தர කියන වචනයට දෙන්නෙක් ඉන්න මොනේ අතරක් වෙන්න බෑ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි අතර කියද්දි අපි මේ රිමෝට් එක තියනවා මේ පීරිසිය තියනවා මේ දෙක මෙහෙම තියෙද්දි අතරක් නෙමේ මේ දෙන්න අතරක් ඒතර ඒ අතර කියන දේවරාජ්‍ය අතර කියද්දි මේක ලස්සන දෙයක් දේවරාජ්‍ය තියන්නේ උනාසේ කතා කරන විදියට රිලේෂන්ෂිප් එකක් ඇතුලේ අතර කියන්නේ රිලේෂන්ෂිප් එකක් ඔබගේ මගේ ජීවිතේ රිලේෂන්ෂිප් එකක් නැතුව ජීවිතයක් නැහැ උනාසේ ආදම්මවලා කියනවා ආදම් ඔබ තනිවම ඉන්න සුදුසු නැහැ. ඇයි දෙවියන් වහන්සේ තුල පියානෝ පුත්‍රයානෝ ශුද්ධාත්මයානෝ පියානෝ කතාව මතකයි නේ? පියානෝ කතාව මතක නැද්ද? ගොළු මිනිස්සු එක්ක වේද දුවගෙන ඇවිල්ලා පියානෝ එක අල්ලන් වම් පියානෝ එක ගහින මිනිහා පියානෝ එක ගහයිද පූජා වෙලා මම එන්නේ කො පියානෝ ගන්න පූජා හොගන්න ගන්න පියානෝ එක අල්ලගෙන අගල පියානෝ එකට ගහනවලු දැන්. අර ඒක මිනිස්සු එක පෙන්න පියානෝ එකට ගහනවලු. බලද්දි මොකදලා තියෙන්නේ ඒ මිනිස්සුගේ තාත්තා මැරිලා පියානෝ ඒක පියානෝ කියලා තේරුණාද කියන්නේ පියානෝ පුත්‍රයානෝ ශුද්ධාත්මයානෝ ශුද්ධ ත්‍රිත්වයේ මොකද වෙන්නේ ශුද්ධ ත්‍රිත්වයේ මගේ ප්‍රමාන්තේනි පියානෝ පුත්‍රයානෝ ශුද්ධාත්මයානෝ එතකොට මේ තුන්දෙනා අතර රිලේෂන්ෂිප් එක අතර ගනුදෙනුවක් ත්‍රිකෝණයක් වගේ ආදම්ට එහෙම ගනුදෙනුවක් නැහැ ආදම් තනියම එක පොමනේරියන් බල්ලෙක්ගෙන් නැත්නම් ලැබ්‍රඩෝ කෙනෙක්ගෙන් කිසිම කෙනෙක් එක සංසස් කොකස් ෆැනිසියන් කොමත් බෑ නේද? ඒ කියන්නේ තේරුණාද කියලා? එහෙම ඒක එහෙම කරන්න බෑ. දෙවෙනස තමයි ඔබ තනියම ඉන්න සුදුසු නැහැ. එකයි ඒවම මවන්නේ. ඒවම මවන් පස්සේ එයාලට අතර ගන්න දෙනුවක් එනවා. ඒ අතර ගන්න තුරු මම දරුවෝ එන්නේ. තව කෙනෙක් අහනවා දරුවෝ එහෙනම් ආදම් මේ වටේ කායින් ආබෙල් නම් හිටියේ කොහමද පරපුරක් ඇදෙන කියලා. තේරුණාද? ආදම් තේන කොල්ල දෙන්නේ ඉපදලා තියෙන්නේ. මගේ අවතර ප්‍රේමන්තනේ. ඒක නිසා ප්‍රාග් ඓතිහාසිකයෝ කිය අපිට ගන්න බෑ. නමුත් ආදම් දරු 100 ගානක් හිටියේ කියලා තව තැනක තියෙනවා. තේරුණාද කියන්නේ? ඒ නිසා ඒ වගේ ප්‍රාග් එක මේ ෆැක්චුවල් විදිහට අපිට ගන්න බෑ. කායින් ආබෙල් විතරයි කොහමද එනම් කොහමද ඒගොල්ලෝ බබාල හම්බුනේ කියලා. තේරුණාද කියන්නේ? ඒ නිසා කායින් මරුණම ආබෙලුත් මරුණා නෑ අන්තිමට කියලා. නේද? ඊට පස්සේ කායින් තනියම. ඉතින් ඒ නිසා දැන් මේක ෆැක්චුවලි ගන්න දෙයක් නෙමෙයි. ඉතින් කෙසේ වෙතත් ආදම් ඒව එතකොට මේ රිලේෂන්ෂිප් එකක් අද අපි කතා කරන්න යන්නේ රිලේෂන්ෂිප්ස් ගැන මට යාඥාවෙන් මම හිතාගත්තේ මම කතා කරන රිලේෂන්ෂිප්ස් ගැන කියලා මොකද මේ රිලේෂන්ෂිප් එක රිලේෂන්ෂිප් එකේ ස්වභාවය කියද්දි මගේ ප්‍රමාන්තයනි අද පළවෙනි කීම හරි ලස්සනට පාවලතුම මේ රිලේෂන්ෂිප් ගැන කතා කරනවා ඔබ මම හැමෝම එක එක්කෙනාට රිලේට් කරනවා මගේ ප්‍රමාන්තයනි relationship එකක් නැති කිසිම කෙනෙක් නැහැ. එහෙම මේ ලෝකේ පැවැත්මක් නැහැ. එහෙම මට කවුරුත් නැහැ කියන තැනක් නැහැ. කවුරු හරි ඉන්නවා. හැබැයි ඔබට ඕන විදියට නැති වෙන්න පුළුවන්. ඔබට ඕන විදියට නැත්තම් නැහැ තමයි නේ. ඔබට ඕන විදියට ඔබට තුවාල වෙච්ච විදිය ඔබට හිස් වෙච්ච විදියට ඔබට ඕනේ මෙන්න මෙහෙම කෙනෙක්. ඔබට ඕනේ මෙන්න මෙහෙම. ඒවිල ඔබගේ අඩුවත් එක්ක ඔබ පුරව ගන්න යන දැන්. ඒක නෙමේ. අපි හැමෝටම රිලේට් කරනවා. අපි හැමෝම අතරම ඔබ අතර. එතන මේ රිලේෂන්ෂිප් එක අතර ස්වාමින් වහන්සේ කටයුතු කරනවා.
ස්වාමිනාසේ මේ ලෝකේ ඔබ මම ජීවත් වෙන්න ඕන අයිඩියල් විදිය පෙන්වන්න පරමාදර්ශී ජීවිත රටාව පෙන්වන්න මගේ ආන්දර පෙම්මන්තේ ස්වර්ගය අතහැරලා එකපාර උනාසර තිබුණා පවුලක් නැතුව කිසිම ගනුදෙනුවක් නැතුව සිම්පල් නෑ උනාසේ පවුලක් තෝරගන්නවා ලෝක ආරම්භයේදී ආදම් ඒව පවුලක් ශුද්ධ ත්‍රිත්වයේ පවුලක් ජේසු ඉපදෙන්නේ ශුද්ධ පවුලට දේව අම්මා ජුසෙතුමාගේ රිලේෂන්ෂිප් එකක් තිබුණා ඒ රිලේෂන්ෂිප් එක අතර විවාහව ගිවිසිගෙන හිටියේ ඒ කියන්නේ බෙත්රෝවල් එක අවුරුද්දකට පස්සේ තමයි කැඳගෙන යන්නේ ඊට පස්සේ තමයි ලිංගිකව ඉන්නේ ඒ විවාහ සිස්ටම් එක විදිය එහෙමයි ඒ රිලේෂන්ෂිප් එක අස්සට තමයි ජේසු එන්නේ ජේසු එන්නේ ඒ රිලේෂන්ෂිප් එක අස්සට මානසික ගනුදෙනුවක නෙමෙයි මගේ ප්‍රමාන්තෙනි ආත්මික ගනුදෙනුවක දැන් මේකේ ලස්සන අපි මාංශයේ ගනුදෙනුව තියෙන රිලේෂන්ෂිප් අස්සේ ස්වාමින් වහන්සේ අපිට මිස් වෙනවා මාංශය මගේ පෙරේතකම මගේ ආත්මార్థය මගේ ස්වార్థයත් එක්ක මම ගොඩාක් වෙලාවට රිලේට් කරනවා නෙමෙයි මම ප්‍රොසෙස් කරගන්නවා මගේ ආදර ප්‍රේමන්තනි අපි 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 ප්‍රොසෙස් කරගත්තාම අපි ඇටච් වුණාම තේරෙනවද කියනක අපි ඇටච් වුණාම ඒ ඇටච් වුණාම අපිට අපි ඒ මනුස්සයව අපි උරලා ගන්නවා attachment hari kudal lek wage ellila ekena kudala lebila jeevath wenne uragana jeevath wenne sakkarala jeevath wenne api attach unama minissunwa balahatkarakamin tiyagena ara ara baya vechcha gamamma therunada diyaputu gahala allaganna wage ther kotiye godurak allaganna wage e badaginna kæderakamma histana aduwa aadare nathuwa pudgalayanga balahatkarakamin tiyaganna මගේ ආදර ප්‍රේමන්තේ attachment sucks. හැබැයි මගේ ආදර ප්‍රේමන්තේ ඔබගේ ජීවිතයේ relationship එක connection එක gives you energy. Attachment එකක connection එක වෙනස්. අපි හැමෝටම එකිනෙකාට connected. ඒක හරි ලස්සන තැනක් connection එකක්. ඒතර ඔබගේ මගේ ජීවිතේ ජේසු කතා කරන්නේ attachment එකේදී attachment එකකින් අදහස් කරන්න අපිට ගස්කල් වගේ කිසිම හැඟීමක් දැනීමක් නැති මිනිස්සු කියලා. බයිබලයේ කෙටිම වචනය he cried ජේසු ඇඬුවා. ඇයි ජේසු ලාසරස්ට ආදරය කරා. ලාසරස් මැරුණා. ජේසු ඇඬුවා. ජේසු ගහක් ගලක් වෙච්ච හැඟීමක් නැති මිනිස්සෙක් නෙමෙයි. එනිස ඔබට හැඟීම් ඔබට දැනෙන දුක හිතනවා සතුට හිතනවා මේක හරි ස්වභාවිකයි ඒක 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 ස්වභාවිකයි නමුත් ඇටච් කියන තැනදී මගේ ප්‍රමන්තනි මේ හැඟීම නැහැයි කියන එක නෙමෙයි මම කියන්නේ හැබැයි ඔබ රිලේට් කරන්න එක එක තලයල් වල මගේ ආදර ප්‍රමන්තනි ඒ රිලේෂන්ෂිප් එක ඔබ එක එක තලවල් වලට ගන්න ඒ කියන්නේ මොකද්ද ඔබ රිලේට් කරද්දී ඔබ රිලේට් කරද්දී ඔබගේ හිස්කම ඔබගේ අටුව ඔබ පෙරේතකම ඔබගේ බඩගින්නේදී ඔබ කන පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරනවා කියද්දි යූස් කරනවා කියද්දි මේක හරි සූක්ෂමයි හොඳේ යූස් කරනවා කියලා මේ සෙක්ෂුවලි මොලස් කරන්න ඕනේ නැහැ යූස් කරනවා කියද්දි ඒ කියන්නේ සමහර වෙලාවට යූස් කරන්න එයාව ඔබව ඒ යූස් වෙන ඔබ ඔබ යූස් වෙන්න වෙනවා එයාව යූස් කරන්න තේරුණාද කියන්නේ ඔබ එයාට ඕන දේ දෙන්නේ එයාගෙන් ඕන දේ ඔබ ගන්න practically hitanna api hitamu happy girl boy api hitamu fair ekaka then gahanu daruwa mokada karanne me pirime daruwa illana anga e hangim walta ida deela yata yawa yawa rooms walta ekkan yanawa hari okkoma penne pirime daruwa mama use kara kiyala vitarai habai eka ehema yata denna puluwan de denne aadare nisa neme samata eyage taatthage aduwak nisa yata kawuru hari yone yata kawurud nathuwa baha කවුරුත් නැතුව ඉන්න බෑ නිසා මොකද කරන්නේ එයා අරයව පාවිච්චි කරන්න වෙන විදියකට දෙන්නම දෙන්නම යූස් කර ගන්නවා එතන ආදරය නෙමෙයි අපි ආදරේ වචනය විකෘති කරලා තියෙන්නේ විකෘති කරලා තියෙන්නේ මගේ ආදර ප්‍රමන්දනේ ආදර කරනවා නෙමෙයි ආදරේ තල කිහිපයක් තියෙනවා ෆීල් යෝ සීරස් අගපේ තර ඒ තැන්වලදී මගේ ආදර ප්‍රමන්දනේ එතකොට ඔබගේ ජීවිතයේ එක ඔබ මම කොහොමද මේ රිලේෂන්ෂිප් එකට යන්නේ ඔබ මම කොහොමද මේ ගනුදෙනුවට යන්නේ අද කල්පනාවෙන් බලන්න ඔබගේ දිහා මගේ ප්‍රමන්තේනේ අපි ඒකට හරි ලස්සනයි එනිසා තමයි දේවනාස උනාසි කතා කළා කියන්නේ දේව රාජ්‍ය ඔබ අතරයි
දෙවරාජ්‍ය බාතරයි. එදන නිසා එදන අන්න අතනය මෙන්න මෙතන නෙමේ. අපි ගනුදෙනු කරන හැම පුංචි කෙනෙක් අතරම දෙවරාජ්‍ය යථාර්ථයක්. මේ ලෝකයේ බැඳීම් වල ගැඹුරු බැඳීම අඹුසැමි බැඳීම වගේ ප්‍රමාණතේ. එදෙන එක්කෙනෙක් වෙනවා. අම්මා තාත්තා එක්ක අපි එක්කෙනෙක් වෙන්නේ නැහැ. සමිනාසික කැඳවීමේ ගැඹුරුම තැන අඹුසැමි බැඳීම. එවක සම්ප්‍රශබක බිනින්ද අතර ජේසු දෙවරාජ්‍ය. දෙවරාජ්‍ය කියද්දී අපි දෙවරාජ්‍ය සමාන කරන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේට. තියලෝජි ඉගෙන ගද්දී අපි එක ඉගෙන ගන්නවා. Kingdom means Jesus. Jesus is the kingdom. ඔබගේ හැම රිලේෂන්ෂිප් එකක් අස්සෙම ඔබ අම්මා තාත්තත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. ඔබ අක්කා අයියා නංගි මල්ලිත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක රිලේෂන්ෂිප් එක. ඔබ හැම රිලේෂන්ෂිප් එකක්ම. අපේ අම්මා අපි පොඩි උන් ටික නංගිගේ පොඩි උන් ටිකයි අක්කාගේ පොඩි දුවයි කට්ටිය එකතු වෙලා හෙට ස්වාමීන් වහන්සේ එන්න කියලා ට්‍රිප් එකක් යන්න. ඉතින් මදුවයින මෙඩිකල් කොලෙජ් එක නිසා අක්කාගේ එයාට නිවාඩු නැති නිසා එයා ස්වාමීන් වහන්සේ එන්න කියලා දැන් කතන්දරයට දැන් ඔය කොහෙද යන්න? ගාල්ලේද මන් දන්නේ නැහැ කියලා. තේරුණාද කියනක. එතකොට දැන් ඒගොල්ලෝ දැන් හෙන්න ආසාවෙන් එක්ක අපාත් එක්ක යන්න හරි ඔක්කොම හරි ප්ලෑන්. මම අම්මා දැන් අම්මත් එක්ක මම ඉතින් කොමත් එක්ක යත් ඉතින් මම එරියස් ඒ කියන්නේ යත් ඉතින් මරා ගන්න. මම කොමට හවස පූජාවට මට එන්න ඕනේ. ඉතින් අක්කා කතා කරලා කියනවා ගෙදර පූජාව තියමු කියලා ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ගෙදර පූජාව තියමු. ඉතින් මේ අක්කාගේ හස්බන්ඩ්ගේ අම්මා මසි අම්මා යාටත් පූජාව හම්බ වෙනවා. මට කිව්වා මම සෙන්ට් එකේ මිනිස්සු බලාගෙන සෙන්ට් එක මම කියනවා මෙතන පූජාවෙන්. ඊට පස්සේ කොහමද අපි යන්නේ? ඒ කියන්නේ මේ ඔක්කොම එන ලොකු ආගිමන්ට් එකක් දැම් මේ පූජාවට එන්න ඉස්සෙල්ලා අපි යන්න. හැබැයි මගේ පවුල ඒ හැම එක්කෙනෙක් එක්කම මගේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒක වෙනස්. එක එක්කෙනාට වෙනස්. ඔගේ අතර ප්‍රේමන්තයනි මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ තමයි ඔබට ජේසු හොයාගන්න ඕනේ. මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ තමයි ඔබට ජේසු නැති වෙලා තියෙන්නේ. ජේසු හම්බ වෙලා තියෙන්නේ. ඔගේ අතර ප්‍රේමන්තයනි ඒ නිසා ඔබට බෑ සම්පූර්ණයෙන් ලෝකෙන් කට් ඔෆ් වෙලා වෙන තැනකට නෑ. ඒ කට් ඔෆ් වෙනවා කියන එක බොරුවක්. ඒ කියන්නේ ඔබ හැම කෙනෙක් කට් ඔෆ් වෙනවා කියන ඇටච් වෙන්නේ නෑ. ඇටච්මන්ට් එක කට් ඔෆ් වෙනවා. හැබැයි ඔබට මට තනියම ස්වර්ගයට යන්න බෑ. අපි එකිනෙකාට වග කියන්න ඕනේ. ස්වාමිනාසේ ආදම්ගෙන් අහන්නේ ආදම් ඔබ කොහේද? මිනිස්සුගෙන් අහන මුලින්ම ප්‍රශ්නය. ඊට පස්සේ අහන්නේ ඔබගේ සහෝදරයා කොහේද? කාමලයි කොන්නන්ට් එක ජීවිත කාලෙම දරුවල් වගේ ඉන්න සිස්ත කෙනෙක්ට රිලේෂන්ෂිප් එකක් තියෙනවා. එයාලා මුළු විශ්වයටම ගැලවීම සඳහා බලය දෙන බල ෆැක්ටරියක් කාමල් කොන්නන්ට් එකක් කියලා කියන්නේ. මගේ ආදර පිමන්තනේ මම ලබන සඳුදා මගේ රිට්‍රීට් එකට යනවා. ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකට ලංකාවේ. මම එතන අම්ම ෆෝන් ඕෆ් කරලා සියලුම දේ සතියම ස්වාමිනාසත් එක්ක ඉන්නවා. කියන්නේ සමහර වෙලාවට ඔබ අපි හැමෝ එක්කම වැඩියෙන්ම රිලේට් කරන කාලයක් එක. වැඩියම හරිම විදියට ජේසුව හැම රිලේෂන්ෂිප් එකකම හම්බ වෙන්න කාලයක් හම්බ වෙන්න යන කාලයක් එක. කිතුණු කතෝලික ඔබගේ මගේ ජීවිතේ රිලේෂන්ෂිප් එකක් නැතුව ගමනක් නැහැ. ජේසු ආවේ. God is with us. Emmanuel. දෙවියන් වහන්සේ අප සමගයි. උනාසිත තිබුණ ආව පළවෙනි දවසේ ඉඳන් හිමාලයට ගිහිල්ලා භාවනා කරන්න නේ. පැත්ත පලාතක මිනිසුත් එක්ක ඉන්න නැතුව එහෙම ඉන්න තිබුණා. උනාසෙ ගිහියේ අතෑරලා නම් ලෝකෙම අතෑරලා එහෙම ගියේ නැහැ. මොන ලෝකයේ අස්සටම උනාසෙ ආවා. ජේසු කියා දුන්නේ රිලේෂන්ෂිප් එකක් අතර තියෙන කැත නෙමෙයි. ඒ රිලේෂන්ෂිප් එක අසේ තියෙන ලස්සන එක හරි ගැඹුරු තැනක් මගේ ප්‍රමාන්තේනි. දෙවරාජ්‍ය ඔබ අතරයි. දෙවරාජ්‍ය ඔබ අතරයි. ජේසු ඔබ අතරයි. ඔබ ඔබගේ සරලම ලොකු අභිධර්ම අමතක කරලා ඔබ හැම රිලේෂන්ෂිප් එකක් අස්සෙම ඔබ ජේසු හොයාගන්න පුළුවන් නම් ජේසු හරහා ඔබ එක්කෙනෙක්ට රිලේට් කරන්න පුළුවන් නම් ජේසු ඒ ජේසු නැති තැනක් ඔබට තියෙන්න බෑ. ඔම්නි ප්‍රසෙන්ට් ස්වාමිනාසේ හැම තැනම ඉන්නවා.
පෞරුතුමා ලියන්නේ හිරේ ඉඳන් අද ලියුම. අපි පෞරුතුමාගේ මේ අත්දැකීම අත්දැකීමත් එක්ක මේ මම කතා කරන මාතෘකාව හරිම දෑබරවට සාක්ෂාත් වෙනවා. බලන්න වචන ගන්න. පළලිඛවීම පෞරුතුමාගේ අත්දැකීම. පිලමොන්ගේ ලිපියෙන් පෞරුතුමා කතා කරලා කියන්නේ. එක පිටුවක ලියුමක් තියෙන්නේ. මේ වචනේ අත්දැකීමත් එක්ක මගේ ප්‍රමාන්තෙනි. වචනේ කතා කරලා කියනවා බලන්න. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපි පළවෙනි වගන්තිය ඉඳන් ගමු. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන පාවුලුද සහෝදර තිමෝතියස් යන අපි අපගේ ප්‍රේමණීය සහකාර සේවකයෙකු වන ෆිලොමින් වෙතට ඔබගේ ගෙදර රැස්වන සභාවටද අපගේ සහෝදරිය වන අපියාටද අපගේ සහකාර හේවායෙකු වන ආර්කිපස්ටද මෙය ලියවමු. ගැදර ප්‍රමන්තේනි දැන් චුටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම ඔබට කියන්නම්. පිලමොන් වූ කලී සම්භාවනීය කිතුන බැතිමතකි. ඔහු කොලොස්සි සභාවේ සහතික සහිත සහකකයෙකුද විය හැකිය. ඔහු ඔනේසිමස් නම් වහල් දාසයාගේ ස්වාමියා විය. දැන් පිලමන් කියන්නේ ඔනේසිමස්ගේ ස්වාමියා. මේ වහල් දාසයා නම් ස්වාමියාගෙන් පලාගොස් එවකට හිරගතව සිටි පාවුලුතුමා මුණ ගැසුනේ. දැන් එයා ඔනේසිමස් මොකද කරන්නේ? පිලමන්ව අතහැරලා පලාගෙන යනවා. එතකොට එයාව හිරේ දානවා. පාවුලුතුමා මෙයාව හිරේ හම්බ වෙන්නේ. පාවුලුතුමා මගින් ඔහු කිතුණු ආගම වැළඳගත්තේය. පාවුලුතුමා එතනදී මොකද යාට ජෙසුව දෙනවා. පාවුලුතුමා මෙව හසුන මගින් ෆිලමන්ගෙන් ඉල්ලන්නේ තමගේ වහල් දාසයා සමග සුහදතාවයෙන් විසීමටයි. තවද එම දාසයා කමාව ලැබූ තැනැත්තෙකු මෙන් පමණක් නොව කිතුණු සහෝදරයෙකු මෙන් සාදරයෙන් පිළිගත යුතු බව පාවුලුතුමා ඔහුට මතක් කර දෙයි. වහල් සේවය නැති කිරීම සඳහා සමාජ විප්ලවයකට තුරු දෙන අධ්‍යාත්මික විප්ලවයක් මෙම කුඩා හසුනෙහි පිළිබිඹු වී ඇත. ඒ කියන්නේ වහල්කම අත්තරින්න පුංචි එක පිළිබිඹුක ලියුමේ හරි ලස්සන කතා කරලා කියනවා. එතකොට මොකද වෙන්නේ? ෆිලමන්ව ඔනේසිමස්ව පාවුලුතුමාට හම්බෙන්න හිර ගෙදරදී මගේ ප්‍රමාන්තේ. දැන් මේ රිලේෂන්ෂිප් එක අස්සේ පාවුලුතුමා කතා කරන දේ. හරි හතරවෙනි වගන්තිය. මගේ ආඥාවලදී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. දැන් මේ ලියුම ලියන්නේ කාටද? පිලමොන්ට. උනහ පාවුලුතුමා කියනවා I thank my God when I think of you. පාවුලුතුමාගේ මේක සාමාන්‍යයෙන් විවාහයේ තිබිච්ච දෙයක්. එතකොට බලන්න පිලමොන් පාවුලුතුමා අතර තියෙන රිලේෂන්ෂිප් එක ගන්න. ඒකෙදි පාවුලුතුමා දෙවියන් ස්තුති කරනවා පිලමොන් ගැන. දැන් මේ රිලේෂන්ෂිප් එක හරහා වෙන දේ බලන්න. එතන මේ රිලේෂන්ෂිප් එකේ බේස් එක ඇටැච්මන්ට් එකක් නෙමෙයි මගේ ප්‍රමාන්තේනි. මේ රිලේෂන්ෂිප් එකේ බේස් එක ඇටැච්මන්ට් එකක් නෙමෙයි. එතන මේ ඇටැච්මන්ට් එක මතක තියාගන්න හැබැයි මේක තල තියන හොඳේ. දැන් ඔබට විවාහ දැන් ඔබ විවාහ වෙන්න කෙනෙකු තෝරනවා. හරිද? කියලා තෝරනවා. ඔබ දැන් ඔබ රොබෝ කෙනෙක් වගේ ගිහිල්ලා ඔබ දැන් ස්වංවරයක් තියනවා. දැන් ඔබ හොයනවා ආර්යව බලනවා මේ බලනවා. ඔබට මෙලෝ දැනීම දැනෙන්නේ නැත්නම් ඔබට ෆීල් පුදිලා ෆීල් වෙන්නේ නැත්නම් ඔබට ඔබිකි කියලා ෆීලිං එකක් එන්නේ නැත්නම් ඒක ඔබට සෙක්ෂුවල් ඇට්‍රැක් කියන්නේ අපිට සෙක්ෂුවල් කියද්දී සෙක්ෂුවැලිටි කියද්දී හරි ගැඹුරු දෙයක් නේ මගේ ප්‍රමාතිනි. ඒක මේ ලිංගික කාර්යයට එහා ගිය දෙයක් නේ. ඔබ ඒ පුද්ගලයාට ඔබට ආකර්ෂණයක් එන්න ඕනේ. ස්වාමින් වහන්සේනේ මවලා තියෙන ආකර්ෂණේ. එහෙම නැත්නම් රොබෝ කෙනෙක් වගේ මම සේවය කරනවා මම ජීවිතේ කැප කරනවා මේ කුරුසියේ බාර ගන්නවා කියලා එහෙම බාර ගන්නෑ. විවාහවල ඒ වගේ මූල තියන ගන්න එපා. ඒක ඔබට යම්කිසි ආකර්ෂණයක් අපි කියන ෆීලියෝස් ඒ කියන්නේ ඊරෝස් අපිට යම්කිසි ආකර්ෂණයක් ඔබට ඒ පුද්ගලයාගෙන තියෙන ස්වභාවිකව. ඒතර පෞල් ජීවිතයක් ඔබ ගොඩනැගෙද්දී සම්පුරුෂයා බිරිඳ කියන තැනදී මගේ ප්‍රමාන්තිනේ ඒ තැන ගනුදෙනු. ඒ කියන්නේ යාව මට මිස් වෙනවා යා මට ඕන වෙනවා ලද බොලද වෘතල් වෙනවා. දැන් මේ දේවල් කිසිම දෙයක් නැත මම ඔයාට ආදරෙයි. මම ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයි. හරි. එහෙම නිකම් මේ මැෂින් වගේ ජීවත් වෙන්න බෑ. හරිද? හොඳට මතක තියාගන්න මේ ස්වභාවික මිනිස්සෙක් විදිහ. ඒ කියන්නේ ඔබ ස්වභාවික හැඟීම් දැනීම් ෆීලිංගස් කියනවා හරි ලස්සන දේවල්, ඉමෝෂන්ස් කියනවා හරි ලස්සන දේවල්. ඒවා මම බාල්දු කරනවා නෙමෙයි. තේරෙනවද කියන එක? ඒ නිසා ඒ ඉමෝෂන්ස් වලින් තමයි අපි එකකට බැඳෙන්නේ. තොර එකේ ඉන්න රිලේට් කරන්න ලේසි වෙන්නේ. නමුත් ඔබව ගවන් කරන්න දෙන්න බෑ ඉමෝෂන්ස් වලට. ඔබ පාලනය කරන්න දෙන්න බෑ හැඟීමකට.
තේරුණාද කියන්නේ. ඉතින් ඒක ඒකත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. එතන මොකද වෙන්නේ? උනාසේ පාවුලතුමාට කතා කරලා කියනවා. මම දෙවනාසේ ස්තුති කරන ඔබ ගැන හිතාද. එසේ කරන්නේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද සියලු සදහැවතුන් කෙරෙහිද ඇති ඔබේ ප්‍රේමයන් ශ්‍රද්ධාවත් ගැන මා අසා තිබෙන බැවිනි. ඇයි? පිලොමන් කියන කෙනා එයා අනිත් අයට රිලේට් කරන විදිය හරිම ලස්සනයි. දෙවරාජ්‍ය පාත්‍රයයි මගේ ප්‍රමාන්තෙනි. දෙවරාජ්‍ය පාත්‍රයයි. ඉතල ඔබගේ මගේ ජීවිතයේ හැම ඔබ අද දවස ගන්නකෝ. අද දවස ගත්තාම ඔබට හම්බ වෙච්ච අය. අද දවස ගත්තම හම්බ වෙච්ච අය. අද උදේම මුලින්ම ෆැමිලි එකක් ආවා සෙන්ටර් එකට. උදේ පාන්දරින්ම හරි. එයාලා මට හම්බුණා. ඊට පස්සේ නිරාන්ව හිටියා. එර්තේජානව දැක්කේ නැහැ, ත්‍රිෂෙන් දැක්කේ නැහැ, ඒ උදේනේ. දැන් ඡන්දේ දාන්න ගිහිල්ලා. ඊට පස්සේ කුමාර ආවා. ඩිකි කියලා කියන්නේ දෙන්න බාස් වැඩ උදව් දෙන දෙන. ඒ දෙන්නම ගැටුණා. සුබ්‍රමණියන් හිටිය ඇන්ටිටර් උණයි කියලා කතා කරලා කිව්වා. තේරුණා. ඊට පස්සේ මම කිඹුල බනිස් අර උදේ ආ ෆැමිලි එක කිඹුල බනිස් ගෙනල්ලා මම ඇන්ටිටර් කිඹුල බනිස් එකක් දීලා බලමු පොඩක් රිස්ක් කරන්න කියලා කිව්වා. දවල්ට යන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඒ ෆැමිලි එක කැම ගිනාව. ඊට පස්සේ හවස ඊට පස්සේ තමයි මම ජේසත් එක්ක මම දවල් තමයි ජේසත් එක්ක පැය හිටියේ. ඊට පස්සේ මගේ ආදර ප්‍රමන්තනේ ඒ ෆැමිලි එක කැම ගිනාවා. හරි. ඒක ගියා. හවස මම බාස්සු නැරත්තක වැඩ කරා. දැන් ආලෝක ඉන්නවා. යුත් එකේ දරුවා දෙනවා ඡන්දයන්නනේ. ඡන්දයන් හතර දෙන්නේ. කීදෙනෙද දෙන්නේ? හතරක් පහක් වගේ නේ. ඊට පස්සේ එනවා. මගේ දවසේ මට ගැටිච්ච අය අම්මත් එක්ක මරාගත කියන ආගියුමන්ට්ස් යනවා. හෙට දවසේ මට හම්බ මේ ආදර ප්‍රමන්තනේ මේ එක්කෙනා ඒ හම්බ වෙච්ච තැන්වල මගේ ආදර ප්‍රමන්තනේ හම්බ වෙච්ච තැන්වල ඔබ ජේසුත් එක කරන ගනුදෙනුව ඒ හැම තැනකම ජේසුත් එක තියෙන සම්බන්ධකම ස්වార్థේ ආත්මార్థේ මට ඕනේ මට කියන එකත් එක්ක මටම වෙලා යනවා. ಫದ ದರಲ್ಗೆ ಹರಿ ಲಸ್ಸನ ಟಾಕ್ ಇಕ ಮಡ ಏಕೆ ವಿಡಿಯೋಸ್ ಎವರ ತಿಪ ಏಕ ದರುವೆ ಫದ ಹರಿ ಲಸ್ಸನ ಕಥಾ ಕಲ್ಲ ಕಿಯನ ರಿಲೇಷನ್ಶಿಪ್ ಗ್ಯಾನ ಮಗೆ ಕರಗನ್ ನತ್ತುವ ಆದರೆ ಕರನ ತನಕ ಏಕ ಸ್ಪಿರಿಚುವಲ್ ಪವರ್ ಏಕಕ್ ಕೋನೆ ಕಿಯರ ಐತಿ ಕರಗನ್ ನತ್ತುವ ಸೇವೆ ಕರನ ತನಕ ಆದರೆ ಕರನ್ ಆದರೆ ಲಬೆನ್ ನತ್ತಿ ತನ ಆದರೆ ಕರನ ತನಕ ಏಕ ಸ್ಪಿರಿಚುವಲ್ ಪವರ್ ಏಕಕ್ ಹರಿ ಮಲಸ್ಸನ ಸಮನ್ನೆ ගෑදර බ්‍රමන්තනි එනිසා ඔබගේ මගේ ජීවිතයේ මේ මම කියන කෙනා දවසින් දවස ඒකයි පාලුතුමා කතා කරලා කියන්නේ ගලාති 5 ගලාති 2 20 මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ මැරුණයින් පස්සේ තවදුරටත් මාතුල ජීවත් වන්නේ මම නෙමේ ක්‍රිස්තුස් වහන්සේ ගලාති 2 20 මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසේ යන ගැසුන ලැබු සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මානවේ ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වනසේක. මගේ ආදර ප්‍රමන්තනි, එතන මේ බලය ඔබ ලබන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක කන්දර ලැග්ගයින් පස්සේ. ඒ කන්දේ තමයි ඔබගේ ස්වార్థය ගනුදෙනු කරන්නේ. ඒ කන්දේ තමයි ඔබගේ පෙරේතකම ගනුදෙනු කරන්නේ. ඒ කන්දේ තමයි ඔබගේ හිස්කම ගනුදෙනු කරන්නේ. ඒ කන්දේ තමයි ඔබට ඕන දේ ගනුදෙනු කරන්නේ. ඒ කන්දේ ජේසුස් එක තමයි රණ්ඩු කරන්නේ. ජේසුස්ගෙන් තමයි දේවල් බලාපොරොත්තු වෙන්නේ. මිනිසුන්ගෙන් නෙමෙයි. මේක දවසින් දවස begin ගන්නවා. අද post එකක් හරි ලස්සනට තිබ්බා. හරි ලස්සනට කියනවා. මගේ ජීවිතේ හැම කෙනෙක්ම නැති වුණාම තමයි මම දැනගන්නේ. ජේසු විතරයි මට ඕන එකම කෙනා කියලා. මගේ ආදර ප්‍රමන්තනේ ජීවිතේ මේ අවබෝධය. ජේසුස් ඔබ අල්ලගත්ත තැන, කියන්නේ ඔබ මේ කඳ මුදුනට ගිහිල්ලා බලය ලබන තැනක්. ඒ කඳ මුදුන ජේසුස්ව ගැඹුරින් ඔබ විඳින තැනක්. ඒතර ඒ ඔබගේ අපි කිසිම කෙනෙක් තුවාල වෙච්ච කය නෙමෙයි. තුවාල නොවිච්ච අය නෙමෙයි. අපි හැමෝම ඩැමේජ් වෙලා තිනවා. ඒ ඩැමේජ් එක මම පුත්කලයෙන් පුරවගත්තාම අපි මුලින් හරි ෂෝක් හරි ටැන්ජිබල් ෂෝක් දැනෙනවා. වාව් මාරයි. හැබැයි ඊට පස්සේ ඒ ඒ ඒ තනිම තුවාල වෙලා රිදිලා නන්නතර වෙනවා. තාව කාලිකව කෙටි පිටින් ලැබෙන උත්තර නෙමේ ජේසුගේ ගමන. මගේ ආදර ප්‍රමන්තනේ, චුටි දරුවෙක්ට ආදරය අවශ්‍යයි. චුටි දරුවෙක්ගේ ආදරෙන් පුරවන්න ඕනේ.
අම්මා තාත්තා දරුවව අභිධර්මයකට අරන් යනවා කියලා හිස් කරන්න කියලා නෑ. ඒක මොඩ වැඩ. දරුවට පුළුවන් තරම් ආදරය කරනවා. ආදරය කරලා යව ගොඩනගනවා. ඒ ගොඩනගන්නේ ආදරේ ඕනේ. අපි හැම කෙනෙක්ටම ජීවිතයේ ආදරය කරලා යාලව ගොඩනගනවා කියන එක මනුෂ්‍ය මට්ටමේ හරි ගැඹුරු තැනක ඔබ මම අත්දකින්න ඕන ලස්සන තැනක්. අගය කිරීම appreciate කරනවා. ඒ කෙනාගේ චූටි හැම අපි හැම කෙනෙක්ම නැති වෙච්ච පුංචි දරුවෙක් අපි ගාව ඉන්නවා. අපි එයාව ආදරෙන් ගොඩනගනවා. ගැහදර ප්‍රේමවන්තනේ. දැන් මේක කරද්දී මේක කරන්නේ කිසිම යටිකුට්ටු අරමුණක් එක්ක නෙමෙයි. පුතුම නිදහසක. මම දවසින් දවස ගොඩනගෙන දවසේදී කිසිම දෙයක් මම කිසිම කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සර්මන් එක හයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැතුව මම දේශනා කරනවා නේ. කවුරුත් මේක අහන්න නැති වුණත් මම දේශනා කරනවා. ඒ කිසිම කමෙන්ට් එකක් නැති තමයි මම කල්පන. හැබැයි මේක මට අගය කිරීමක් නෙමෙයි බඩඩ කරන්න බෑ. ඒ අග කියන ලැබෙන්නේ කොහෙන්ද? ජේසුට තාත්තගෙන් හම්බුණා කඳ මුදුනේදී. ජේසු මිෂන් එක පටන් ගත්තේ ජොර්දාන් නදියේ ගිරිලා. ඔබ මාගේ ප්‍රියාදර පුතා, ඔබ ගැන මම ප්‍රසන්නයි. ඒක තමයි ගැම්ම, ඒක තමයි හයිය, ඒක තමයි පන්නරය, ඒක තමයි ජේසුගේ ශක්තිය. මුළු ලෝකයේ මිනිස්සු කෙල ගහද්දි, ගල් ගහද්දි, මරන්න දද්දි ජේසුට ඉස්සරහට යන ශක්තිය. ජේසු හැම උදේකම දිව්‍ය කන්දට එකයි. රාත්‍රියේ එළි වෙනකන් යාඥා කරේ එකයි. ඔතන නැති වෙද්දි මොකද වෙන්නේ? ඔබ පිරෙන්න ඕන තැනින් පිරෙන්නේ නැත්තේ නැති වුනහම තේරුණාද කියන එක? අපි කියනවා pools of love කියලා. ඔක psychological concept එකක් තියෙනවා. කියන්නේ එක එක තටාක, ආදරේ තටාක තියෙනවා. ඒතර මම ආදර ප්‍රේමවන්තෙනි යට එක පිරුන් නැත්තම් ඊට පස්සේ ඊළඟ තලය පිරෙන්න ඕනේ. ඒක පිරිපිරිපි තමයි ගොඩනගන්නේ. ඒතර මොකද වෙන්නේ? හදිස්සියවත් යට එක පිරුන් නැත්තම් උඩට වතුර දාද්දි මුලින්ම යට එක පිරෙන්නේ. ඔබ දරුවෙක් විදිහට අම්මා තාත්තගෙන් ලැබෙන ආදරය, ඊට පස්සේ ඔබ පාසලෙන් තුල ලබන ආදරය, peer group එක මෙහෙම තට්ටු ගියලා තමයි යන්නේ. ඒතර අම්මා තාත්තගේ හිස්කමක් යටම තලයේ හිස්සන තිබුණාම ඔබ ප්‍රේමවන්තයාගෙන් ලබන ආදරය ඒක කෙලින්ම පුරවන්නේ අර තාත්තගෙන් ලැබෙන උනේ, අම්මගෙන් ලැබෙන උනේ පුරව ගන්නවා. බැලන්ස් නැහැ එතකොට. pools of love ආදරේ තටාක එක concept එකක්. එනිසා තමයි ඩැමේජ් වෙච්ච තැන ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒ ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී ඔබ නිදහස් වෙන්නේ. ඒක අපි එක්ස්පීරියන්ස් එකෙන් බලමු. මම දරුවෙක්ට තියෙන ආදරය, දරුවෙක්ට තියෙන ආසාව, ඒක මගේ කෑදරකමක් විදිහට තිබිච්ච දෙයක්. මම ටැච් වුණා ඒ තැන්වල ටැච් වුණා, ඒ තැන්වල පොසෙස් කරගත්තා. එහෙම තැන් කාලා තිබුණා මගේ ජීවිතේ. මට ඒක තේරුණ කාලයක් ගියා. මට ඒක තේරුම් ගන්න ජීවිතේ සිද්ධිත් එක තේරුම් ගද්දී මගේ ආදර ප්‍රේමවන්තනි ඒ දරුවෙක්ට තියෙන ආසාව, ඒ ඇටැච්මන්ට් එක, ඒ කෑදරකමක් තිබුණා මගේ ජීවිතේ. මම ජීවිතේ දේවල් කව කරගත්ත තැන් තිබුණා. ඒක ජේසු කැඩුවා. අද මම දරුවන්ට අදත් ආදරේ. හැබැයි මගේ කරගන්නේ නැහැ. පොසෙස් කරගන්නේ නැහැ. ඉස්සර මම තාත්තේ කියලා මට කියද්දි මට පුදුම දෙයක් දැනුනේ. දම විතරේ නිදහස් තාත්තේ කියන දරුව මට ඉන්නවා. නමුත් ඒක මාව පුරවන්නේ නැහැ. ඒක ඉතින් මම ඒක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක කිව්වේ නැත්තම් මම අවුල් වෙන්නේ නැහැ. එතනින් මම ජීවිතේ පුරව ගන්න. එතන මම මයාදර ප්‍රේමන්තනි. එතන මොකද වෙන්නේ? මම එහෙම කිසිම එතන මම බලාපොරොත්තු මම කතා කරන්නේ නැහැ. මම සම්පූර්ණයෙන් හරි කියලා හොඳ නියම තැනක එනදි මාව ජේසු ගන්නවා නිසිග්ගාල. හැදෙන්න තව ගොඩක් තැන් තියෙනවා. නමුත් එතනදී මම ඒ බලාපොරොත්තු පෙරේතකම මම සර්ච් එකක ජේසුත් එක්ක කතා කරලා තමයි මේක විසඳගත්තේ. එහෙම බලාපොරොත්තු වෙ නැති වුණාම පොසෙස් කරගන්නේ. පොසෙස් කරගත්තෙන් මම ඩිමාන්ඩ් කරන්නේ. තේරුණාද කියන එක? ඩිමාන්ඩ් කරන්නේ නැති වුණාම තේරුණාද කියන දැන් ඒක සමාහරණ දැන් බඳිනවා. දැන් ඒ මම හතර දරුවෙක් වගේ හදාගෙන ඉන්න දරුවෙක් විවාහ වෙනවා කියද්දි සමහරවිට ඉස්සර මට හිතාගන්න බෑ කොහොමද මම විවාහය දෙන්නේ කියලා. එහෙම පොසෙස් කරගත්තෙන් තිබුණා. හැබැයි ಅದෙත් එහෙම දෙයක් නෑ. ඒ දරුවන්ට හරි නිදහස් වෙතකොට එයාලා තරේ නිදහස්, මමත් නිදහස්. මගේ කරගන්න දෙයක් නෙමෙයි. ඒකයි සංක දිනත් ඇවිල්ලා සිද්ධු තියෙන. මට මගේ නවන මගේ ආදරයක් තියෙනවා. මට මගේ නවන මගේ ආදරයක්.
මගේ ආදර වේමන්තනි මේ දේව රාජ්‍ය අප අතරයි දේව රාජ්‍ය අප අතරයි මේ හැම රිලේෂන්ෂිප් එකකින්ම නිදහස් වෙන වෙලාවේදී ඔය ප්‍රොසෙස් කරපගේ සෙල්ෆිෂ්නස් ඔබගේ සෙල්ෆිෂ් කතිය ඔබගේ ස්වార్థය පෙරේතකම ආත්මార్థය ජේසුත් එක සුව කරගද්දී ඔබ කවදාවත් ප්‍රොසෙස් කරගන්නේ ඩැමේජ් කරගන්නේ මගේ කරගන්නේ රිද්දන්නේ තුවාල කරන්නේ ඔබ හුරතල් කරන්නේ ඉල්ලන දේ දෙන්නේ දිය යුතු හොඳම දේ දෙනවා තරහා වුණත් නැති වුණත් නැත්තම් එයා ඉල්ලන දේ දෙන්න මට එයා ඉල්ලන දේ දුන්න නැත්තම් එයා වෙන තැනකට ගියොත් විනාශයක් වෙන්නේ නේ විනාශයක් වෙන්නේ එතකොට විනාශයක් වෙන නිසා මම හොඳද නරකද නැහැ එයාව ළඟ තියාගන්න මම යාට කරන්න බල ඔක්කොම කරනවා ඒක හරි ආදරේ නේ මාර ආදරයක් මම ඉච්චර කරා මම ඉච්චර කරා නෙමේ ඔයා එයාව පාවිච්චි කරා ඔයා ඉල්ලන දේ දීලා ඔයාට ඕන දේ ගත්තා හරි සටල් මේක හරි සටල් තේන පේන්නේ අර දෙ විතරයි හොඳේ ඊට වඩා ගැඹුරුයි වචනේ පිළිමුන්ගේ අත්දැකීමට යමු ඉතින් මොකද වෙන්නේ හත සහෝදරය ඔබේ ප්‍රේමය නිසා හය මගේ යාඥාවේදී සදහවතු වශයෙන් මගේ යාඥාවේදී යාඥාව නම් සදහවතුන් වශයෙන් ඔබ සමග ඇති අපේ සහභාගීකම කරන කොටගෙන කිතුනුවන් මෙන් ජීවත් වීමේ හැම ආදර්ශයක්ම පිළිබඳ අවබෝධය වඩා ගැඹුරු ගැඹුරු වනු දැකීමය සහෝදර ඔබගේ ප්‍රේමය නිසා සමාවෙන් මට ඉමහත් ප්‍රීතියක්ද සැනසීමක්ද ලැබුණේය ඔබ නිසා සදහවතුන්ගේ සිත් ප්‍රාණවත් වී තිබේ දැන් අපි වචනට එනවා 8 වෙනි වගන්තිය මේ නිසා කළ යුතු දේ පිළිබඳව ඔබට අණ කරන්නට කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේ තුළ මට නිදහසක් ඇති නමුත් එසේ නොකර ක්‍රිස්තුස් වහන්සේගේ තානාතිපතියක වන දැන් උන්වහන්සේගේ උදාසිය උදෙසා හිරකාරයෙකුව සිටින පාලු නම් මම ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි මගේ ආදර ප්‍රමාන්තෙනි අන කරන්නේ ඉල්ලනවා රිලේෂන්ෂිප් එක හරි ලස්සනයි ඩිමාන්ඩ් කරන්නේ යාගේ ෆ්‍රීඩම් එකට අපි ගරු කරනවා ඔබ 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 පොස් එක න ඔබගේ දේ ඔබන්නේ නැහැ ඔබගේ රාමුවට අයාලා බලෙන් ගන්නෑ එයාගේ නිදහස ෆ්‍රීඩම් එකේ එයාගේ එයාගේ ස්පේස් එක අපි යාට දෙනවා මේක හරි මැචුව රිලේෂන්ෂිප් එකක් ඇතුළේ තියෙන දෙයක් හස්බන්ඩ් වයිෆ් රිලේෂන්ෂිප් එක ඇතුළේ ඉඳන් මට චුට්ටක් හිතන්න දෙන්න ඔබට මට ඔබට තනියම ඉන්න ඕනේ තනියම ඉඳි වෙන කෙනෙක්ට මැසේජ් කරන එක වෙනම ඔලක් තියෙනවා නේ එම්බේ බෑ තනියම ඉන්නු කියලා වෙන වෙනම මැසේජ් කරනවා කියලා වෙනම ඒ තනියම ඉන්නව නෙමෙයි ගොඩක් ඔළුව හදා ගන්න චුටක් දෙන්න ඉඳ දෙන්න ඒ වගේ වෙලාව ඔබ ඔබ දරුවා අරගෙන අහකට යන්න යාට ඉන්න දෙන්න ජෙසුතක ඉන්න දෙන්න මගේ ආදර ප්‍රමන්තිනේ එක හරි වැඩක මම බල කරන්නේ මම ඉල්ලීමක් කරනවා ඒ රෙස්පෙක්ට් එක ඒ ගරුත්වය හරි වැදගත් රිලේෂන්ෂිප් එක ගොඩාක් වෙලාවට අපි මොකද කරන්නේ අපි ප්‍රොසෙස් කරලා අපි බල කරලා දිත්ත මොකද ඒක කරන්න මේ කරන්න තමයි මේම කරනවා නෑ ඒක හරි වැදයක් පෞරුතුමා කියන මට ඕනනම් මට අණ කරන්න පුළුවන් මම තානාධිපතියෙක් හැබැයි දැන් හිරකාරයෙක් හැබැයි අණ කරන්න බලවන් මම අණ කරන්න මම ආදරෙන් ඉල්ලනවා වචනේ කතා කළා කියනවා ඉත ආදරෙන් ඔබගින් ලස්සිටමි ඒ ඉල්ලීම නම් මා හිරගෙදර සිටියදී මාගේ දරුකමට පත්තු ඔනේසිමස් ගැනය අන්නතර තව ලස්සන තැන මගේ දරුවෙක් වගේ මම ගොඩාක් වෙලාන මගේ ජීවිතේ දරුවන්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එකේ මම පාවුලතුමාවගෙන් ගොඩාක් ඉගෙන ගන්නවා ඒ දරුකම තාත්තා කෙනෙක් වගේ දලාගත්ත හිරගෙදර ඔනේසිමස්ට පාවුලතුමා තමයි තාත්තෙක් උනේ අම්මෙක් උනේ මේක හරි ලස්සන දෙයක් ජීවිතේ මගේ මග පෙන්වීම වල මම අත්දකින්න දායබර දෙයක් තමයි තාත්තා කෙනෙක් වගේ දරුවට හරි ආදරෙන් දරුවව ලං කරගෙන දරුවට හරි ආදරෙන් ඒ පීතෘක සෙනෙහසත් එක්ක ධාරක සෙනෙහසක් එක්ක යව ගොඩනගන්න හරි ලේසි ඒක අපිට දෙන ලොකු හයියක් ඒක කිසි වරදක් නෑ මගේ ප්‍රමාන්තේ ඒක කිසිම වරදක් නෑ ඒ දරුවට උනේසිමස්ත පාලුතුමව තාත්තෙක් වගේ දැනෙන තාත්තා කියලා කතා කරන්න ඇති මේවා ප්‍රශ්න නෙමෙයි හැබැයි ප්‍රොසෙස් කරගෙන නෙමෙයි
තන පොසස් ඔය මගෙන් දැන් අහගෙන මගේ මෙම කරා දැන් පොස් දැන් දැන් පා දැන් තාත්තක් විදිහ විදිහට ආදරය කරලා මම මතක තියාගන්න තාත්තා කෙනෙක් දරුවව හදලා තාත්තා කෙනෙක් දරුවව අතාරින්න ඕන නේද ගියදා පටන් හදපු කුරුළු කූඩු අතරන් නැවතෙන්න පියඹලාදුවේ මාර තාත්තල අයියෝ කවදාවත් ගොඩනගෙන වෙන්නේ තේරුණාද කෙනෙක් නෑ අතාරින්න ඕනේ යන්න දෙන්න ඕනේ තාත්තකම තුල එක ඒ තැන හරිම ගැඹුරුයි. මම කවුන්සලින් ගිය තැනක් තිබුණා. එක දරුවෙක් විවාහ වෙන තැන මට පුදුම විදියට මට ඒ තැන මිස් වෙන්න ගත්තා. පුදුම විදියට මිස් වෙන්න ගත්තා. මම කවුන්සලින් වලට ගියාම මම ස්පිරිචුවල් ඩිරෙක්ටර්ට මම කවුන්සලින් ගියා. එතකොට කවුන්සලින් ගිය අතර ෆාදර් මට ලස්සනට කිව්වා කලන දෙයි something wrong somewhere. Something wrong, Sangha. This is not normal. Abhidhamu e, awa tatta kene kira, tatta kene darwekwe vivahe dila, atarin no ne. Varam kada uchara miswe. There was something wrong. Maga yadri pe mante neka passe mata teru ne. Maga jivite mang gudak devang thangwari gana gana tira. Pavlitu mamma me lipiya me kota sara hari maasa hai. Dhe mpukada venne, ita adaren illami, e illim nam, mahira gedara sitiya di, mage darukamata pattu, onesimas ganaya, වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුත් දැන් ඔහුට ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත්ව සිටි දැන් පාවුලතුමාගේ ඔනෙසිමස් එක තියෙන රිලේෂන්ෂිප් එක මොකක්ද? ତର ඒ දෙන සහජීවනයේ දේවල් බෙදාගෙන තියෙනවා. එකිනෙකාට දේවල් කරලා තියෙනවා. ତେරනවා ඒක හරි දාපරයි. සෙන්ටර් එකට එන කවුරුන් දැන් උපදේශනය කවුන්සලින් හරි ඩිරෙක්ෂන් දෙන්නේ කවුද? එක්කෙනෙක්ට මං කියනවා පල්ලි අතු ගන්න කියලා. අනිත් කෙනා මං කවුන්සලින් අරගෙන තේරුණාද කියනවා මිදුල අතු ගන්නද මම මොකද අපි කවුරුත් දැනෙ මෙතන තේරුණාද කියනද මම සහජීවණින් වැඩ කරන්නේ තේරුණාද ඕනෙක් කෙනක මොනවාරි වැඩක් තියෙනවා මගේ ආදර ප්‍රබන්තේ ලොරි හදන්න ඇවිල්ලා මගේ හස්බන්ඩ් නෑවා වයිෆ් තමයි කවුන්සලට ගියා හස්බන්ඩ් නෑ ලොරි හදන්න තැනට කවද සේජාන් එක යවුවා තේරුණාද සහජීවණ ඉතින් අපි එතනදී අපි එකිනෙකාට උදව් කරගෙන ගොඩනගාගෙන යන ජීවිතය ඒ කිසි ප්‍රශ්නයක් නෙමෙයි මගේ දරුගමට වත් වෙනසිස් ගැන වරක් ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුත් දැන් ඔබටත් ප්‍රයෝජනවත් සිටි මා බලන්න වචන හොඳයි පාවලතුමා මාර ලව කෙනෙක් මාගේ හතවත වැනි ඔහු ඔබ වෙත ආපසු වෙමි බියුටිෆුල් පාවලතුමා කියනවා මේ මේ දරුවා මේ පුතා මට හතවත වගේ හතවත න ළඟ තියා ගන්න ඕනේ හැබැයි මම ඔබ වෙත වෙනවා අන්න කතන්දරේ හතවත හැබැයි මම අතාරිනවා මම යාව ජර්නි එකට යවනවා ප්‍රොසෙස් කර මගේ ගාව ඉන්නු මට වෙන්න ඕන මගේ වෙන්න ඕන මගේ නෑ රිලේෂන්ෂිප් එකක මගේ ආදරේ ප්‍රමන්තනි ආදරේ නං ඔබට ඕන දේ දෙනවා නෙමේ එයාට ඕන දේ දෙනවා නෙමේ ජේසුට ඕන දේ යාට දෙනවා සමහර වෙලාවට ඔනෙසිමස් කන්ද ගන්න තෝ තාත්තේ මාව යවන්න එපා අනේ ප්ලීස් මට වත් එක්ක ඉන්න දෙන්න බැරණ කම මම ඔයාගේ බලාගෙන ඉන්න ඔයා ගාව වැටිලා ඉන්න මම ඇසුර ගියාම වගේ කකුල් තවන්නම් වගේ ඔළුවට තෙල් ගන්නම් වගේ ඇඳුම් ටික හොදන්නම් අතකුණු අදින්න තාත්තේ මට ඔයා ගාව ඉන්න දෙන තාත්තේ කියලා කියන්න දෙනේ පාඩුවම ෂෝක් කියන දැනෙන්නේ නැදිනේ හැබැයි යන්න ඕනේ යන්න පුතේ රිදෙනවා හැබැයි යන්න සමහරවිට ඔබගේ මගේ ජීවිතේ අතෑරීම කරන්න වෙනවා මගේ ප්‍රමාදෙනි ඒ අතෑරීම මම්මලා තාත්තලාට විශේෂයෙන් කොච්චර අමාරුවද ලේවලින්ම හැදිච්ච දරුවෙක් අතාරින්නේ අපි දෙය කරන්න වෙනවා ඒක යථාර්ථයක් ඒකෙන් අදහස මගේ මූණ බලන්නවත් නැමින පස්සේ බදහට පේන්න එපා. එහෙම එකක් නෙමෙයි. ඒකයි මගේ මට මගේ නෝන මගේ ආදරය. යනවා. හැබැයි ලොකු කන්සර්න් එකක් තියෙනවා. තව තැනක දැක්කම ආදරය එහෙමමයි. කිසි වෙනසක් නැහැ. ඒක ළඟ ඉන්න දිනන ඇක්සර් වඩා වෙනස්. එයාගේ ජීවිතේ ඈත ඒ ගොඩ නැගෙන විදිය බලාගෙන ලබන වෙනම සතුටක්. මගේ ආදරය ප්‍රමන්තනේ දේව රාජ්‍ය කියන්නේ ඒකයි. ඒ ඔබයි මමයි අතර ඒ දුර වැඩි වෙන රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. උනාසි ඔබතුර ක්‍රියා කරන විදිහ වැඩි වෙනවා. ඒක හරි ලස්සනයි. තරහ වෙලා අහක් කරන එක වෙනම දෙයක්. එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා ගැඹුරු ලස්සන තැන. මගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු වෙවමි.
සුභාස්ත නිසා මා හිරාදාසයේ සිටියදී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔබ මා ළඟ නවතා ගැනීමට මම කැමැත්තෙමි. බියුටිෆුල් කොච්චර ආසයි. සරිම සබ. ස්වභාවික දෙයක් බලන්න ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔහු මා ළඟ නවතා ගැනීම මම කැමැත්තෙමි. බල ආසයව තියාගන්න. පරදුම ආසයව ළඟදී දරුවෙක් වගේ ළඟ තියාගන්න. ඒක හරි ස්වභාවික ආසාවක්. ඒ වගේ එක දවස ගස් ගල් වගේ කැඩෙන්නේ නැහැ. ඔක ජෝක සංක්‍රාන්තියක ඔක ජර්නි එකක ඔබ මම ඔය ආසාවත් එක්ක යන්නේ. ඒ නිසා අස්වාභාවික වෙන්න එපා. තේරුණාද කියන එක? දැන් මොන හෙට පුතා මම ඩිටැච් කරනවා. හරි දුව මම ඔයාව ඩිටැච් කරනවා. ඒ මේකක් නෙමෙයි. ඒක ජේසු ඔබ ජේසුට ඩිටැච් වෙන්න. ඒ රිලේෂන්ෂිප් එක එක්ක ජේසුට ඔබ ලඟ වෙද්දි ජේසු ඒ බැලන්ස් එක හදනවා ඔබගේ රිලේෂන්ෂිප් එකේ. ජේසු ඔබයි අතරට කිසිම කෙනෙක්ට නෙදෙන්න බා. ඔබ ඔබ එක පරිස්සම් වෙන්න. ඔබ ඒ I thank my God when I think of you. අපි මොකද කරන්නේ? I thank God. I thank you when I think of God. එහෙමනේ. තේරුණාද කියලා? මා තේරුණා එයාත් එක්ක නෙමෙයි. I thank my God when I think of you. මම ඔබ ගැන හිතන්නේ ස්වාමීන් වහන්සේත් එක්ක. වචන ගම සුභාස්තනි සමහිරා රැසි සිටියේදී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔබ මා ළඟ නැවතා ගැනීමට මම කැමැත්තෙමි. එහෙත් ඔබේ අනුමැතිය නැතිව කිසිවක් කරන්නට මම කැමති නොවෙමි. මන්ද ඔබේ උපකාර බලය උපකාරය බල කිරීමෙන් නොව සිය කැමැත්තෙන්ම දෙනු දෙයක් විය යුතුය. තව ලස්සන දෙයක් රිලේෂන්ෂිප් එක ඇතුලේ. රිලැක්ස් වෙන්න. අනිත් කෙනාව රිලැක්ස් කරන්න. බලහත්කාරකමින් දේවල් කරගෙන වැඩක් නැහැ. බලෙන් ආදර කරපන්. වෙඩි තියන ආදර කරපන්. එහෙම බලන්නේ. එයාගේ ස්පේස් එක යා දෙන්න. මිනිස්සුන්ගේ දේවල් හිඟා කරන්න යන්න එපා. ආදරය හිඟා කරන්න යන්න එපා. ආදරය ඉස්සරහ පාච්චල් වෙන්න යන්න නෑ. ඔබේ නිදහසෙන් එක ලබන්න ඕනේ. ඔබ නිදහසෙන් එක ලබන්න ඕනේ. නිදහසෙන් එක ඔබ ලබන දේ නිදහසෙන් ලබන්න. ඒක ණයගැති භාවයක නෙමෙයි. කාරි ලස්සනයි. කිසිවක් කරන්න අකමැති ඔබගේ උපකාරය බල කිරීමෙන් නොව සිය කැමැත්තෙන්ම දෙන දෙයක් විය යුතුයි. සමහර විට ඔනේසිමස් ඔබෙන් හරිම ලස්සන මේ කන්සෙප්ට් එක බලන්න. සමහර විට ඔනේසිමස් ඔබෙන් ටික කාලයකට වෙන්නුයේ නැවත ඔබට සදහටම අයිති වන පිණිසය. මේක මම කියන්නේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ හෙල්දි විත්ඩ්‍රෝවල්. ජීවිතයේ එක එක එපිසෝඩ්ස් තියෙනවා. ඔය ඔබගේ රිලේෂන්ෂිප් එක ගැප් එක වැඩි දුරස් වෙන. මේක ඕනේ. ඔබ ග්‍රෝත් එකට ඒක ඕනේ. බයිසිකලේ බැලන්ස් එක ඉගෙන ගන්න ඒ සීට් එක අතෑරියාම. සමහර වෙලේ ඈතට යන්නේ ඊට වඩා ගැඹුරින් ලං වෙන්න. ඒ ගැටීම් සමහර ප්‍රශ්න පාරවගේ සිත දරි කරන ස්වාමීන් වහන්සේ වගේ ප්‍රශ්න අරගල ඔබ ගැටෙනවා. මනසක තියාගන්න. පල්ලන නොදරනතු කපල වෙන් කරනවා. පල දරනතු වඩා පල දරන පිණිස පාහිනවා. පෞල් ජීවිතය අතුරේ සමහර ප්‍රශ්න ඔබ ගැඹුරින් එකතු කරන අත්දැකීම් වෙනවා. මතක තියාගන්න. කාරි ලස්සනයි. ඒ ගැටීම් ලස්සනයි. ඒ වස්සේ ජේසු අතාරින්න එපා. තවත් හයියෙන් ජේසු අතාරින්. එයාගේ ප්‍රතික්ෂේප වෙද්දී එයාගේ රිදෙද්දී පීයේ පාරවලගේ වචන කියද්දී ජේසුගේ ඇඟේ මෙල්ලිලා ඉන්න. උනාසේ ලස්සන දෙයක් කියadeයි එකත් එක්ක. උනාසේ ලස්සන දෙයක් කියadeයි. සමහර ප්‍රශ්නෙම තමයි ඔබගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක තව වැඩි කරන්නේ. මම කවදාවත් හිතන්නේ ඔයා මට මෙහෙම කරයි කියලා. ඔයා මෙහෙම කියලා දැන් හිතන්න. එහෙමයි කියලා ආපෝ ඔයා මෙහෙම මම අදින් පස්සේ මම ඔයා වාසර කර අතේ දුරින් අම්මෝ අම්මෝ මම දන්නවා ඒ වෙලයි මනු මානසික මාංශය ගනදෙනු. නමුත් එයා රිදීම ජේසු ගාවට අරගෙන යද්දී ජේසු එයාව තියන්න උන තැන තියයි. අහක් කරන්න උනයි වහක් කරයි. මගේ ආදර ප්‍රේමන්තනි මාංශය ගනදෙනු අහක් වෙනවමයි. මාංශය රාගය ක්ලේශය පෙරේත කමත් එක්ක ශදාත්මයට වැඩ කරන්න බෑ. උනාසේ අනිත් තැන් ඔබ සුද්ධ කරයි පිරිසිදු කරයි ලස්සනට ඒ තැනින් ගොඩ අරගෙන ඒ ගමන අරගෙන යනවාමයි. වචනය අපි අවසාන කරමු. වචනය අයිති කරගමු. අද වචන පිළිමන්ගේ පොතේ උනාසේ කතා කරන දේ සමහර විට උනේසිමස් ඔබෙන් ටික කාලකට වෙන්නේ නැවත ඔබට සදහටම අයිති වෙන පිණිස විය හැකිය. එහෙත් මෙතැන් පටන්
ඔහු දාසයෙකු නොව දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි. මට ඔහු එසේ වී නම් මිනිස්සුක වශයෙන් පමණක් නොව කිතුනෙක් වශයෙන් ඔහු ඊටත් වඩා ඔබට ඒ සෙවිය යුතුය. ට්‍රාන්සිෂන් එකක්, නෙක්ස්ට් ලෙවල් එකක්. දාසෙක් නෙමේ දැන් ප්‍රේමණීය සහෝදරයෙක්. මගේ ආදර ප්‍රමන්තෙනි, ඒ තැනට ඔබ ගොඩ යන්නට ඕනේ. ආත්මයනන්තර ඔබ අපි හැමම එක්කෙනෙක් වෙන තැනකට. 17 මා ගැන, ඔබ ගැන, ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නේ නම් ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනාසිමස්ද පිළිගන්න, ඔනේසිමස්ද පිළිගන්න. ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණයව සිටිනම් ඒ වගකීම මම බාරගමි. කොච්චර ආත් බල කොච්චර දයාබරයිද, ඒ වගකීම මම බාර ගන්නවා. කිසිදයක් බලාපොරොත්තු වෙන්නේ මේ පවුල නම් මම මගේ අතින් මෙසේ ලියා සහතික කරමි. මගේ පෙමතනේ බඩගින්න ඉන්න මනුස්සයට බන කියලා වැඩක් නැහැ. ඔබ රිලේෂන්ෂිප් එකත් ඔබ කරන්න තියෙන දෙයක් තියෙනවා. ඔබ මිනිස්සු අවුට් ඔෆ් ද වේ යන්න වෙන තැන් තියෙනවා. ඒ තැන් ඔබ ඔබගේ හැකියාව මට්ටමේ කැපකිරීමක් විදිහට කරන්න. ඒ කැපකිරීමක් විදිහට කරලා එතන ස්වාමිනාසිතක ගැඹුරු ගමනට යන්න අවසන් කරමු. පවුල නම් මම මගේ අතින් මෙසේ ලියා සහතික කරමි. ඒ ණය මම ගෙවමි. එසේලියා අතර ඔබේ ජීවිතය ගැන මට ණයගැතිව සිටන බව මතක් කළාට වරදක් නැත. මගේ සහෝදරය ස්වාමින් වහන්සේ නිසා මට මේ උපකාරය කරන්න කිතුණුක වශයෙන් මගේ සිත සනසන්න. එච්චරද පුතේ? තව තියනවද? අනිත් එකක් තියනවද? එනිසා මගේ ආදර ප්‍රේමන්තනේ, දෙවරාජ්‍ය අපාතර බව දැනගන්න, අයිති කරගන්න. හෙට මම මගේ පවුලත් එක්ක එළියට යනවා. ගොඩාක් වෙලාවට හවස පූජාව නැති වෙයි. ඒ නැති වෙන්නේ පවුලත් එක්ක ඒ දවස ගත කරන්න ඕන නිසා, ඒ මගේ රිලේෂන්ෂිප් එකේ වෙන තලයක් නිසා. ඒ නිසා ඔබගේ ජීවිතය අත්දැකීම අස්සේ ස්වාමින් වහන්සේ වල්ල ගන්න, ස්වාමීන් වහන්සේව දකින්න, උනාසි විඳ ගන්න දෑබරව ඇරයුම් කරනවා. ආමෙන්.